රසවිදිමු දවසේ කාටෝන් නිර්මාණයන්. රික්්මාලි ප්‍රථමෙන්ම තරා ගන්නවා කැමිලස්ගේ දවසේ ටොක්ක අ පොදු අපේක්ෂක බස්සකෙන් බැහැලා උදය ගම්මම් පිල්ල ආපහු බුලත් කොලිය ගෙදරට තියනවා පැදුරු කොට්ටත් අරගෙන සින්දුුවකුත්කෙන කියාගෙන මැනිකෙ මම ආයේගෙදර එනවා ඒ තමයි එමස් ප්‍රනාාන්දුගේ අතිශය ජනප්‍රියගීතය කියයාාගෙන උදියගම්මම් පිල අපහු අර්ිය ගහමන්දිීරේයට අපා. උදය ගම්මම්පිල ඇත්තටම වැදිබන දේශනා කරන බව තමයි උදය විමලසිරී අඳින කාටුවනෙන් දැක්වයින්නේ චන්ද පෙට්ටිය මත හිඳගෙන වැදිබණ දෙසන උදය ගම්මම් පිල. නමුත් දිනමිනේ ප්‍රීති කන්නන්ගර උදය ගම්මන් පිලට ස්තුති කරනවා. අපේ රපියල් සියයට සාධාරණයක් කලාට ඔයාට ස්තුූතියි කියලා, ති කියනවා මේ දිනමින පත්තරෙන්. තිස්ස හෙවා විස්සගේ හිනා වැස්සයි අප දැන්තෝරාගන්නේ. අපේ තිස්ස යනවා මැතිවරණ කොමසාරිස් ළඟට. මමනං වත්කම හංගන්නේ නෑසර් කියලා තිස්ස කියනවා. හිස් පිංගානයි මගේ අමුඩේ තමයි දැන්ඉතින් මට ඉතුරු වෙලා තියෙන ඔවු චන්දදායකයින්ට හංගන්න වත්කමක් නෑ. පිංගානයි අමුඩේ විතරයි ඉතිරිවෙලා තියෙන්නේ. රිත්මාලී මුස්ලිම් කොංගසය තාම වේදිකාවට වේනෑඒගොල්ලෝ වැස්සට ගහ යටට වෙලා ඉන්නවා දෙපැත්තෙන්ම කුඩ අල්ලනව රව් හකම් කල්පනා කරනවා මෛත්‍රීගේ කුඩය යටටද එහෙම නැත්තම් ජනාජිපතිගේ කුඩය යටත යන්නේ කියලා. දැන් ඒ පිළිබඳ අපේ කට්ටිය දන්නවා මොකද දන්නේ තලංගමගේ කාටුනයට අනුව ඒතුමාලා මෙන්න මේ විදියට මේක අර්ථකථනය කරනවා. මුස්ලිම් කොංග්‍රසය කාට සපෝට් කරයි කියල ද උඹ හිතන්නේ. ඒතුමා මෙහෙම කියනකොට මුළු රටම වගේ රාජදාසත් දන්නවා. කාට සපෝට් එක දුන්නත් අන්තිමේ දිනපු පැත්තෙංගිහින් වාඩිවෙයි ඕ මුස්ලිම් කොංග්‍රසයේ හැටිය එහෙමයි කාට චන්දි දුන්නත් දිනපු පැත්තෙන්ගිහිල්ලා. වාඩි වෙලා ඇමතිකමුත් ලබාගන්නවා. උදේ විමලසිරිගේම කාටුනය උටා ගන්නවා. රනිල් විකම සිංහ මහත්තයා පලතුරු වට්ටි ගොඩා අක්තියාගෙන සෙලොන්දොර මේ පැත්තට ඇරෙනකල් බලාගෙන ඉන්නවා. අයිලන් පුවත්පතේ කාටුනයෙන් පසු රිත්්මාලි අප තෝරා ගන්නේ පංකජරුෙන්දගේ සරදම් කාටූනයයි. තිස්ස ඇමතිකමේ දවුරුම් දීලා වැඩ පටන්ගත්තද. පටන්ගත්තා ඔය දෙන්නේ ඇට්ටි හැලෙන්න පොදු අපේක්ෂකට ඔවු තිස් වැඩ පටන්ගත්ත බව පි දැනගත්තේ පොදු අපේක්ෂකඇට ඇත්ති හැලෙන්න දෙන නිසා බව පංකජ කියනවා. දැන් අප තෝරාගන්නේ අන්ජන ඉන්ද්‍රජිත්ගේ දේශපාලන කාටුුණය පිහි ඇනගැනිඉල්ල පිටිපස්සෙන් පිහි ඇනගැනිල්ල දේශපාලනයේ අලුද් දෙයක් නෙමේ. මෛත්‍රී ජනපතිගේ පිටට පිහියෙන් ඇන්නා. තිස්ස රනිල්ගේ පිටට පිහෙන් ඇන්නා. උදය චම්පිකගේ පිටට පිහිියෙන් ඇන්නා අපි මොකදද කරන්නේ. ඔව! පොදු ජනතාවට කරන්න තියෙන්නේ බඩට පිහිියෙන් ඇනගන්නන්නේ එකයි. අන්ජන ඒක සංකේතවත් කරමින් සය කාටූනය අනිනවා. චන්දරිකා කුමාරතුන්ග මහත්මිය. කකට පෙර කිව්වෙ දේශපාලනයට එන්නෙම නෑ කියලා. ඇය දැන් දේශපාලනයට ආවා විතරත් නෙමෙයි කසය අරං අලියව මට්ටු කරනවා. මේක හරියටම අර අි සර්කස් එක සර්කස් පෙන්නන සර්කස්කරුවක් වගේ තමයි ඇඳලෙඉන්නේ චන්තිකා මැඩම් අලියව පුටුවේ වාඩිකරවන්න හදනවාර පුංචි බංකුවල වාඩිකරවන්නේ. බලමු අපි චන්ද්‍රකා මැඩම්ට අලියව පුංචි බංකුවක වාඩිකරවන්න පුළුවන් වෙයිද කියලා. සවාරිස්ගේ කාටුනය ඇතුවරා ගන්නේ දා සහපුවලා නාදින. ගීත නෝන කිව්වනේ ද සර්ව අවුරුදු විස්සකට හිරේ යවනවා කියලා. මෙන්න අපේ මන්ත්‍රීතුමා කියනවා. උඹ දන්නවද බං පිස්සුනෑ කියලා වෛද්‍යවාර්තාවක් තියෙන්නේ මට විතරයිෝ. නිසාන්ත මුතු හෙක්තිකම මන්ත්‍රේතුමා කියනවා පිස්සුනෑ කියලා වෛද්‍යවාර්තාාවක් තියෙන්නේ මට විතරයිෝ. ජීතනඕන මට කිව්වා මාවවරදු විස්සකට අරනවා කියලා එවනාට පිස්සුනැත්තේ මට විතරයි. තලගම ජයිසිගගේ ඒතුමා කාටු නැත් තෝරා ගන්නවා. අපේ ඒතුමා හරිම අපසෙට්ටකෙන් රිත්් මලි හාට යනවා මෙහාට යනවා. ඉදිරි දින දහයේදී ආණ්ඩුවෙන් භාගයක් මෙනවා කියලා මෛත්‍රී කියනවා. එතකොටට සිරා කියනවා දවරල කියන්න. අපේ ආණ්ඩුව එකකත් ආපහේ පැත්තට යන්නේ නෑ. එතකොට ඒතුමාට හරි ජොලි ශවර්ද. ඇයිසර් මෛත්‍රීගේ ආණ්ඩුවේ ඇමතිකං විසි පහල්ලනේ දෙනවා කියන්නේ. ඉතින් අපේ කට්ටිය කොහොමද ඒහේ යන්න එව්. ඇමතිකං විසි පහක්නං මේ පැත්තිං ඒ පැත්තට ගිහිල්ල වැඩක් නෑ වගේ තමයි.